කකාමාශසද ැට විනිීමමදා ාවිතා කරන ශිල්පිය ක්‍රම ඇතුළත් වි්‍යාත්ම ක්‍රමවේදයක හෙද ප යටතේ පරලින් ප්‍රශනිං හනවා පර්ේෂන වර්ග මොනවාද. එයට දෙබනි ප්‍රශ්නංග හනවා පර්රේෂණයක පියවර මොනවාද. තුවැනි කොඩ සිංහනවා හෙද පර්රේෂණයක වැද ගත්කම විස්තර කරන්න. පරේෂනව වග ප්‍රදාාන ප ලස දෙෙකඩ බෙදාන පුොුවන් මූලික පර්ේෂණසාහ විවාහරික පර්ේෂණ එහම නැත්තං ප්‍රමාණාත්මක පර්ේෂණසා ගුණාත්ම පර්යේෂණ. පියවර ගත්තොත් පොලිම්ම පාර්ේෂණට අදාළ ගැටලුව හඳුනාගත යුතුයි දෙවනුව පර්ේෂණ ගැටලෝට අදාළ විචල්ලෑන් සකස්කරගත යුතුයි. තුන්වනුව කල්පිතය නිර්මාණය කර ගත යුතුයි. ඊළඟට අදාළ ආශිත පර්යේේෂණ වාර්තා අධ්‍යනය ඒකට කෙනා සාහිත්‍ය විවරණය ලිටටුජර්ව කියලා ඊ පස්සේ පාර්ේෂණ සැකස්ම හෝ සැලසුම් කිරීම ඉළඟට සාම්පලය හඳුනා ගැනීම එනට දත්ත රැස් කිරීම දත්ත විශ්ලේෂණය අවසාන අවසන් නිගමනය ඊල්ක් ප්‍රශනහන්න හෙද පර්ේෂණක වැදගත්කම්ම නාද කියලා හෙද පර්ේෂණ සිදුකිරීම හෙද සාතු ප්‍රතිකාරවල ුණත්මක භාහින ලගන්න පුලුවන්. ඒවගේම හෙදසාතුව ලබාදීමේදී නොව දැනුම සහ ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. ඊළඟට විද රෝගතත්වන්යටතේ සුදුසුසාතු ප්‍රතිකාර ක්‍රමවේද පිළිමඳ ඇගුමක් ලබාගන්න පුලුවන්. ඊළඟට සේවාලාබින්ගේ තෘප්තිය පිළිමඳව තක්සේරුවක් ලබාගන්න පුළුවන්. ඉනට ුණනාත්මකහා සකසිරුවම් සාත ප්‍රතිිකාර ක්‍රමයක් හඳුනාගෙන AOC තිරසාර් භාවි්‍යයක් නඟරගන්න ොළවා.